ඔබ සත්‍ය දන්නවද? ඔබ එනේන සිතට සත්‍ය පෙන්වනවද? සත්‍ය දන්නවා නම් සත්‍ය දන්නහුට දැනගත්තහුට බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ. ඇත්තටම මේ ලෝකයේ සත්‍යයක් නොවන බව දැනගත්ත කෙනා අසා දැනගත්ත කෙනා කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩේ තමන්ගේ සිතේම බව මැවෙන්නේ. සිතත් මායාවක් බව, සිත කියලා දෙයක් නැති බව, බාහිර තමන්ගේ සිතේම මැවෙන බව. මේක තමයි පළවෙනියටම මුලින්ම ඇත්තටම ඔබ දැනගත යුතු කාරණේ. ධම්මචක්කපවත්තන සූත්‍රය පවා අපි දකින්නේ එලෙසයි. අජ්ජත බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා බාහිරයක් සිතත් දෙපැත්ත පෙන්නන එක, නාමයත් රූපයත් පෙන්නන එක. මේ බාහිරේ සත්‍යයක් නොවන බව දකින්න කලින් බාහිරේ වෙනයි සිත වෙනයි කියලා දකින එක ඉතාම වැදගත්. එතන තමයි ආරම්භය තියෙන්නේ. මොකද අශෘතවත් පෘථග්ජන පුහුදුන් මනසේ ස්වභාවය, සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය, සතා සිව්පාව බාහිරය ඇත්ත කරගෙනයි ඉන්නේ. අපි හැමෝම හිටපු තැන එතන. මේ ලෝකයක් තියෙනවා, ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, මෙමාන් ඉන්නවා, අපි එතන තමයි හිටියේ. අපි සැප දුක් විඳි බාහිරයි. ඔබ කුඩා කල ධර්මය දැනගෙන සිටියේ නැහැ නැතිනම් ඔබත් එතන ඉඳන් තමයි එන්නේ නැත්තේ. හැබැයි මේ යුගයේ වන විට ද මේ සත්‍ය ධර්මයේ ඇසෙනවා. දැන් මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවා. දැන් බොහෝ අය මේ ගැන කතා කරනවා. Facebook එකේ අතර මේ සත්‍ය ඉස්මතු කරන්න ඒක ඇත්තටම කළ යුතු දෙයක් තිබුණා, යුතුකමක් තිබුණා. ඒ නිසාම තමයි අපි බොහෝ වේසත් ගත්තේ මේ සත්‍ය ඉස්මතු කරන්න. අපිට අවශ්‍ය වනේ සත්‍ය හෙළි කරන්න පමණයි. බුදුන් වහන්සේගේ පණිවිඩේ අනිත් අයටත් දෙන්න ඕනේ. ඉතින් තමන්ට මේ ධර්මයේ අවබෝධ නම්, ප්‍රත්‍යක්ෂ නම්, තමන් දකින දර්ශනේ දකිනවා නම්, තමන් දකිනවා ඒක ඇති වටිනාකම්. මනුස සත්වයා මේ දුකට වැටිලා තියෙන්නේ මායාවට රැවටුණු නිසා බව. මායාව කුමක්ද? මායාව මේ බාහිර අපි ඇත්ත කරගත් මායාව. ඔබට මේ ධර්මයේ ඇසෙන්නේ නැති කියලා අපි හිතනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ඔබ වෙනුවෙන්ම මේ සත්‍ය හෙළි කරන්නට අපි වෙහෙස වී කටයුතු කරා යම් කාලයක්. ඒ ඔබ වෙනුවෙන්මයි. ඒකට හේතුව ඔබ ඔබගේ අසරණ කමටයි තර්ක කරන්නේ, ප්‍රශ්න අහන්නේ. හැමදේම ඇත්ත. අපි කවුරුවත් කිසිවක් සියල්ල දැනගෙන උපදින්නේ නැහැ. එහෙනම් අපි නොදන්න කම්මයි අවිද්‍යාව. දන්නේ නැති කෙනෙක්ගෙන් අසා දැනගත යුතුයි. අපේ මේ බාහිරේ සත්‍යයක් නොවන බව දකිනකොට මේ හිතින්ම හදාගෙන ලෝකෙ දිහා බලනවා කියන තැන දකිනවනම් ඒ කොයිතරම් වටිනවද? එතනම තමයි සම්මා දිට්ඨියට ප්‍රවේශය තියෙන්නේ. ඒක සත්‍යකට, සිව්පාවයකට, තිරිසන් සත්‍යකට
මේක මනුස්ස ජීවිතයකට විනා කෙලෙසනම් මේක තිරිහන් සතෙකුට වටහා ගන්නද ඒ සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම බුදුන් වහන්සේ ඇත්තටම මනුස්ස ආත්මේ අගය කරනවා. තම දුර්ලභ සර සම්පත්තියක් බව පැහැදිලි කරනවා. තමන්ගේ සිතට එන අරමුණ තමන් දකින්න ඕනේ. මේ සත්‍ය දකින්න බෑ. සිතට රැවටෙන කෙනෙකුට මේ සත්‍ය දකින්න බෑ. ඒ නිසාමයි මේ සිත දකින්න ඕනි. ඒ නිසාමයි අපි සිහිය පිහිටවන්න ඕනි. ඒ නිසාමයි අපි සමතේ වැඩිමේ වැදගත්කම දකින්න ඕනි. විසිරෙන හිත තැම්පත් කරගෙන ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඇත්තටම මෙච්චර ඒ දාර්ශනිකව ඒ සෛද්ධාන්තිකව ඒ වචන භාවිතා නොකළත් ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියනවනම් ඔබේම සිත ඔබ දකින්න. ඔබේම සිත ඔබ දකින්න. ඔබේම සිතට එන අරමුණු දිහා බලන්න. ඒ සිතට සිහිය පිහිටවන්න. දැන් මේ මොහොතේ ඔබට හටගන්නේ කුමන සිතක්ද? එයයි වැදගත් වන්නේ. ඔබ දැන් යමක් දකින්නවද? ඔබට ශබ්දයක් ඇහෙනවද? ඒ සිත දකින්න. ඔබට ගන්ධයක් අරමුණු සිතක්ද? රස අරමුණු සිතක්ද? වර්ණය අරමුණු සිතද? ශබ්දය අරමුණු සිතද? එහෙම නැත්නම් අතීත සංඥාවක්ද? කලින් පරණ දෙයක් මතක් වෙනවද? අනාගත සංඥාවක්ද? මේ ద్వාරා ඔස්සේ ඔබට අරමුණු ගලනවා. මේ ద్వාරා හඳුනා ගන්න. අරමුණු හඳුනා ගන්න. අපි ඔබට මේ සිත දකින නිවැරදිව සිත දකින සිත ගැඹුරින් ගැඹුරට දකින්න පුරුදු වෙන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි අපි මේ පැහැදිලි කිරීම කරගෙන ඉන්නේ. මෙතනදී අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ අසා දැනගත් ධර්මයේ ප්‍රායෝගිකව අත්දැකීමක් කරගන්න එක. ඔබ මේ ධර්මයේ හසන්නේ නැති. ඒක ඔබ ඇසීම තුළ දැන ගැනීම සිද්ධ වුණා. ඒක ඔබට දැනුමක් වෙනවා. නමුත් ඒ දැනුම අවශ්‍යයි. ඒ දැනගන්න දැන ගැනීම අවශ්‍යයි. හැබැයි ඒක අත්දැකීමක් වෙනකොට තමයි ඒක ඔබගේ අත්දැකීමක් වෙනකොට තමයි ඔබට සාහන්දිටික වන්නේ, ප්‍රත්‍යක්ෂ වන්නේ. ඒක එවිට කවුරුත් කියපු නිසා විශ්වාස කරන දෙයක් වෙන්නේ නැහැ. ඒක තමට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක තමන්ගේ අවබෝධයක්. ඒක අවබෝධය කියන්නේ ඒ දැනුම වෙනයි, අවබෝධය වෙනයි. ඒ සාන්දිටික ධර්මයක් වෙනකොට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක විචිකිච්ඡාව සැකේ සම්පූර්ණයෙන්ම දුර වෙනවා. හරි, ඔබට දැනෙනවා එහෙමනම් එක මොහොතක් හරි ඔබ මේ සත්‍ය දකින්න උත්සාහ කරා නම්, මේ අරමුණු දිහා බලන්න උත්සාහ කරා නම්, එන ඔබ මේ ධර්මයේ දකිනවා කුමක්ද සත්‍ය කියලා. සත්‍ය දකින්න උත්සාහ කරන්න ඕනි. සත්‍යය අතරම වැදගත් වෙන්නේ. ඔබට මේ එන අරමුණ ඔබ සත්‍ය දකිනවා නම් ඇත්තටම මේ අරමුණ බාහිර තියනවද?
ඔය පේන වර්ණේ ඔබ දකින්නේ මේසය ඔබ දකින්නේ පොත ඔබ දකින්නේ පුටුව ඔබ දකින්නේ කුමක්ද එකට නමක් තියෙන හැබැයි නමක් නැහැ ඔය කිසිම දෙයක නමුත් අපි ඒක දකින්නේ නමක් අපි දකින්නේ නමක් වීමයි මෙතන ගැටලුව එහෙමයි රැවටීම අපි දකින්නේ නමක් අපි දකින්නේ මේස පුටු ඇඳන් පොළව ඉර හඳ ගහ කොළ හැම දෙම වචනයක් යන හුදෙක් වචනයක් පමණයි ඒ කියන්නේ අපි මේ දකින හැම දෙයකම නමක් දානවා කියන්නේ පොත කියන්නේ නමක් නම් ඉර කියන්නේ නමක්මයි හඳ කියන්නේ නමක්මයි පොළව කියන්නේ නමක්මයි එහෙනම් අපි කුමක් දැනගත්තත් ඒ දැනගන්නේ මේ සිතේම හටගත්ත නමක් ඇයි මේ නම සිතේම හටගෙන තියෙන්නේ ඔබ හොඳට බලන්න ඇත්තටම මේ දාගෙන තියෙන නම සම්මුති නමක් ඔබ දන්නවා දැන් වෛරසයක් හැදුනත් ඒකට කොරෝනා කියලා නමක් දාගත්තානේ ඊට පස්සේ ඒකට COVID-19 කියලා නමක් දාගත්තානේ ඊට පස්සේ ඒකට ඇල්ෆා බීටා මෙහෙ නම් දානවනේ දැන් සරි වෙනස් කරනවානේ එතකොට මේ නම් දාන්නේ කවුද බාහිර වෛරස් එක කියනවාද මම කොරෝනා කියලා නැහැ මේ නම් දාගෙන තියෙන අපි මේ නම් දාන්නේ අපි ඒව බාහිර නැහැ අපි ඒව නම් කරනවා නම් කළා නම් දානවා ඊට පස්සේ අපි ඇසුරු කරන්නේ මෙන්න මේ නාමේ ඊට පස්සේ නාමයේ තුල වටිනාකමක් අගයක් නාමයටයි මේ එතකොට අපි රැවටෙන්නේ අපි ජීවත් වෙන්නේ නාමයක් එක්ක ඒතර නාමේ බාහිර නැහැ සිතක සකස් කරගත්ත සම්මුති නාමයක් බාහිරින් කවදාවත් හමු වෙන්නේ නැහැ අපි නමුත් අපි රැවටිලා ඉන්නේ විශාල රැවටීමක් පොඩි රැවටීමක් නෙමෙයි අපිට මේක දැන් සත්‍යක් වෙලා අපි දැන් මේ නාමීය ලෝකේ තමයි අපිට ඇත්ත වෙලා තියෙන්නේ අපි ඇතුළේ ඉන්නේ බැසගෙන අපිට පේන එන දේ එනකොටම නම එන්නේ කොයිතරම් මායාවක් අපිට සත්‍ය වෙලාද අපි කොයිතරම් මායාව සත්‍ය කරගෙන දින්නේ දැන් මෙතන ඔබ මේක තවත් හොඳට දකින්න ඕනි. ඒ කියන්නේ මේක උඩින් පල්ලෙන් එහෙම වේගෙන් දකින්න යන්න එපා. මේ මනසට තැම්පත්කමක් ඇති වෙන්න ඕන. මනසට විවේකය දෙන්න ඕනි. මනසට මේ ගැඹුරු දකින්න ඉඩ දෙන්න ඕනි. මෙතන සත්‍ය දැකිය යුතුමයි. විදසුන් නුවන, විදගෙන යන නුවන ඒකට ඉඩ දෙන්න ඕනි. ඇයි එහෙම කිව්වේ? මේ පුංචි කාරණාවේ ලොකු ධර්මයක් තියෙනවා. සත්‍යයක් තියෙනවා හොඳට බලන්න අපි දැන් ඔබම දැන් බලන්නේ මේ විදිහට පොත කියන්නේ නමක් නම් මේස කියන්නේ නමක් නම් ගහ කියන්නේ නමක් නම් එතකොට සියල්ලම මේ අපි සිතන හැමදේම නමක් නේද අපේ නම හැදෙන හැටි පරයය පෙන්නවා සංඥාව හැඩතලේ එනකොට වර්ණ හැඩතලේ එනකොට ඒ හැඩතලේ තමයි ඇත්තටම චක්කු විඤ්ඤානේ, සෝත විඤ්ඤානේ, ගාන විඤ්ඤානේ, ජීවා විඤ්ඤානේ. ඔය අපි මේ පෙන්වුවේ ඒ හැඩතලේ. නමුත් අපි ඒක නෙමෙයි ඇසුරු කරන්නේ කිව්වා චක්කු විඤ්ඤානේ නෙමෙයි මනෝ විඤ්ඤානේ. එතනදී අපි පෙන්වුවා මේ චිත්තානුපස්සනයිද මේ ටික හොඳට පෙන්වන්නේ. එතනදී අපි හොඳට පෙන්වුවා ඒ ස්පර්ශය කියන තැන. තින්න සංගති පස්සෝ. අසත් රූපයන් නිසා හටගත ඒ දැන ගැනීම. චක්කු විඤ්ඤාණය චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ ඒ ස්පර්ශය කියන්නේ මනසට ස්පර්ශ වෙන්නේ හැඩතලේ පසපච්ච වේදනා වේදනා යම් වේදිත සංජානාති යම් සංජානාතව විතක්කේති යම් විතක්කේතම් විජානාති ඒ කියන්නේ වේදනා සංඥා සංකාර තමයි මේ කියන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඒක තමයි දැන ගැනීම කියන්නේ. ඒ හැඩතලයේ විඳින්නේ සංඥාවකින් තමයි ඒ විඳීමත් පෙන්වන්නේ සංඥාවක් කිවෙන්න ඕන අන සංඥා. සංඥා මේව වෙන් කරන්න බෑ වේද එකටමයි තියෙන්නේ. විඳින දේ දැන ගැනීම සංඥාව.
දැනගන්න මෙන්න විද්‍යුපතේ දැන ගැනීම මේ දැන ගන්නකොට ඒක කලින් සංඥාවක් තමයි දැනෙන්නේ. අයි ඒක අපි දන්න සංඥාවක් හැම එකක්ම අපි දන්න සංඥාවක්. කලින් සංඥා පෙර සංඥාත් එක්ක ගැළපීමක් තියෙනවා. ඒ අනුව තමයි දැන ගැනීම වෙන්නේ. ඒ ගැළපීම තමයි විඤ්ඤාණ සංකාර කරනවා කියන්නේ. චේතනා කරනවා කියන්නේ. ඒ අනුව තමයි දැන ගැනීම වෙන්නේ විඤ්ඤාණයට. විඤ්ඤාණය දැන ගැනීම. එතකොට මේ විඤ්ඤාණය කියන්නේ සිත දැනගත්ත දේ. අපි දැනගන්නෙම බාහිර. අපි දැනගන්නෙම බාහිර ඇඩතලේ මේකේ කිය. නාමයක්. අපි කියන්නේ පොත, මේසෙ, පුටුව, ඇඳ. එතකොට ඒක නාමයක්. එතකොට ඒ නාමයක් තමයි අපි දැනගන්නේ. ඒක ඒ දැනගන හැම එකම අපි වෙන අරමුණක්. අරමුණ බාහිර කියලා තමයි අපි දැනගන්නේ. දැනගත්තේ මෙන්න මේකයි කියලා තමයි අපි මේ සිත එන්නේ. අපි හිතනවානේ. අපි හිතනවා මේ බිත්තිය, මේ පුටුව, මේ ඇඳ, මේ ඉර. එතකොට මෙතන වැදගත්ම කාරණාව තමයි මේසි පුටු ඇඳන් වලට යහගිය මේ සියලුම දැන ගැනීම. ඒ කියන්නේ ඉර, හඳ, අම්මා, තාත්තා, දුව, පුතා හැමදේම මේක එකම දැන් එකම සිස්ටම් එකෙන්නේ මේක වෙන්නේ. එතකොට මේසේ දැනගත්ත විදිහම තමයි අම්මා කියලා දැනගන්නේ. ඒ විදිහම තමයි තාත්තා කියලා දැනගන්නේ. ඒ විදිහම තමයි දුව කියලා දැනගන්නේ. ඒ විදිහම තමයි පුතා කියලා දැනගන්නේ. දැන් එතකොට අපි මේ හැම දැන් බාහිර නම් බාහිරයි. සියල්ලම බාහිරයි. එහෙනම් නාමයක් නම් අපි හදාගත්ත සම්මුති නාමයක් නම් මේසේ පුටු කියන්නේ අපි හදාගත්ත සම්මුති නාමයක් තමයි මේ සේර. මේකේ එකයි අර උදේව ඥානේ ඇති වෙන නැති වෙන මේ එක්ෂණික සිතේ මේ උදේවය දකින්නවා කියන්නේ. ඒ දකින්න එපා ඇතිවීම උදේ උදේව ඥානේ සමුදේ දකින්න එපා ඇතිවීම. ඒ සමුදේ ඥානේ එනකොට උදේ ඥානේ දැන් ඇතිවීම දකින්නවනේ අපි. එතකොට අපි දකින්නවා දැන් ඒ පොත කියන එක හැටුනහැට. එතකොට අපි ඒකම පොතට සීමා කරන්න බෑනේ. අපි හැමදේම ඒ විදිහට තමයි දකින්නේ. එහෙනම් පොත කියන එක බාහිර නැත්තම් බාහිර දරුවෙක් ඉන්නවද? දැන් බලන්න මේකේ ගැඹුර. බාහිර අම්මා ඉන්නවද? බාහිර තාත්තා ඉන්නවද? දැන් බලන්නකො මේකේ ගැඹුර. බාහිර ඔබගේ ඔය කිසිම කෙනෙක් ඔබ බාහිර කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ නේ. සේරම සිතක්නේ. එතකොට මේ අපිට අපි දකින්නේ සිතනේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැන් ඇයි මෙහෙම අපි ලෝකේ ඇත්ත උනේ? මෙන්න මේකේ තියෙන තීව්‍රතාවය බලන්න. මේකේ තීව්‍රතාවය වැඩිනේ. දැන් පුංචි දරුවාට ඒකනේ මේකේ කිසිම දෙයක් නැත්තේ. මේ ගැන අවබෝධයක් නැත්තේ. අපි මේ පුංචි දරුවා කියලා කියන්නේ ඇත්තටම ඉපදුණු ගමන් පුංචි දරුවා. පොඩි කාලයක් තමයි එතකොට මේ දරුවාට මේ ප්‍රභාසර සිත තියෙන්නේ. මේ පුංචි දරුවාට මේ අවබෝධය නැහැ කියන තැන. පුංචි දරුවා කියන්නේ ලොකු කෙනෙක් නෙමෙයිනේ. එහෙනම් එයා පුංචි. ඒ කියන්නේ සම්මුති ප්‍රඥප්ති එන්න කලින්. එතකොට මෙතන බාහිරෙන් මිදෙනවා කියන තැන ඔබ මිදෙන්නේ ඔබගේ දූ දරුවෝ දෙමව්පියෝ හැම දෙයකින්ම මිදෙනවා. ඇත්ත දකිනවා නම් මිදෙනවා. මේක මිදෙන්නේ ඔබ මේක දැන් ඔබ මුලින් දැනගත්ත දේ යන්තම් නෙදනගන්නේ ඔබ ඊට පස්සේ ඒක හොඳට ඔබට තීක්ෂණ බුද්ධියට ඒක අසු වෙනවනේ. ඔබගේ ඥාණයට අසු වෙනවනේ. ඒක ඔබට හොඳින් අතුලාන්තයට දැනෙන්නවනේ. එතකොට ඔබ මේක හොඳට පීර බලන්න ඕනේ. එනින අරමුණ දකින්න ඕනේ. එතකොට ඔබ සියල්ලෙන් මිදෙනවා. පුදුම මිදීමක් මේක. අපි නිකන් වචනින් මිදෙනවා කිව්වට මෙතන තියෙනව නේද ඔබට විශාල දෙයක් සිද්ධ වෙන බව දැනෙනව නේද? සියල්ලෙන් මිදෙනවා කියන තැන. මෙතන වැදගත්ම දේ අපිත් දකින්නේ මේ දුව පුතා අම්මා තාත්තා කියන මෙන්න මේ තදින් බැඳුණු තමන්ගේ නිවස ගෙදර මිලමුදල් යාන වාහන මේ දේවල් උත්සේරම සම්මුති නාමයක් කියලා දකින එක. එහෙම දේවල් නැති බව දකින එක. තමන් පරිහරණය කරන්නේ මේ අවබෝධයෙන් වෙන්න ඕනි. මෙතන තමන් ඒව පරිහරණය කරන්නේ නැති එකක් නෙමෙයි. බාහිර මුකුත් නැති වෙලත් නෙමෙයි. මේක හරි සියුම් මේ කතාවක් මෙතන තියෙන්නේ. හොඳට බලන්න. හරි ගැඹුරු කතාවක්. ඒ කියන්නේ කිසි දෙයක් නැති වෙලත් නෙමෙයි. කිසි දෙයක් එහෙම මුකුත් වෙලාත් නැහැ. නමුත් තමන් අවබෝධයටපත් වෙනවා. මේක නේද සත්‍ය කියලා.
ඒකයි සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් නිවන් දකින්නවා කියන්නේ. ඔබගේ අවබෝධයේ සත්‍ය අවබෝධ කරනවා ඔබ. එතකොට ඔබ සියල්ල පරිහරණය කරන සත්‍ය දැනගෙන ඔබට කම්පණය වෙන හිතයි නැති වෙන්නේ. කම්පණය තමයි නැති වෙන්නේ. අකම්පිත ස්වභාවයට ඔබපත් වෙනවා. අනුමි සත්‍ය අවබෝධ කරන කෙනා අකම්පිතයි. එතකොට මින් ලොකු වචන ටිකක් වගේ ඔබට දැනෙන මේ ආර්යයන් ආර්ය භූමිය මේ පෘථග්ජන භූමිය මේ ඇත්තටම ලොකු වචන නෙමෙයිනේ. ඇත්තට මේ රැවටිලා ඉන්න කෙනා පෘථග්ජන. අසෘතවත් පෘථග්ජන මේ සත්‍ය නොදන්න කෙනා. එතකොට මේ සත්‍ය දැනගත්ත කෙනා එයා තමයි ආර්යයන්. ආර්ය භූමිය. එතකොට ආර්ය භූමිය දැන් ඔබවත් නැහැනේ. ඒ කියන්නේ දැන් ඔබව දකින්නේ කණ්ණාඩියෙන්නේ. එතකොට අම්මා කියලා හම්බ වෙන්නෙත් නැහැ. තාත්තා කියලා හම්බ වෙන්නෙත් නැහැ. අක්කා නංගි මුකුත් හම්බ වෙන්නේ නැහැනේ. ඒ සේරගෙම අවබෝධයෙන් මිදුණානේ බාහිරයම නැහැ කියලා. මේ තමන් ඇසුරු කරන්නේ තමන්ගේ හිත. අන්න එතන තමයි වැදගත්. තමන් ඇසුරු කරන්නේ තමන්ගේ හිත. තමන් ඇසුරු කරන්නේ බාහිර නෙමෙයි. මේ තමන්ගෙම සිතමයි. එතන මේ දුක එන්නේ සැප එන්නේ අපි ජීවත් වෙන්නේ අපේ හිත ඇතුලේ ලෝකයක කියන්නේ. එතකොට මේ අම්මා තාත්තා දුව පුතා කියන මෙන්න මේ ළඟම සාධක ටිකත් මිදෙනවා කියන්නේ තමන්ගේ රූපෙත් මිදෙනවා. ඒකට හේතුව තමන්ගේ රූපේ දැකලා තියෙනෙත් කණ්ණාඩියෙන්මයි. ඔය ඇස් දෙක ගලවලා අනිත් පැත්තට හරවලා බලන්න බෑනේ. එතන මේ රූපේ බාහිරමයි. ඔක දකින්න තමයි කායනුපස්සනාව ගොඩක් උත්සාහ කරන්නේ. මේ රූපෙත් බාහිර කියන එක ඉස්සලා දකින්න ඕනේ. එතකොට සිතට මේ මුකුත් රින්ගන්න බෑනේ. ළමයා හිත ඇතුලේ දෙන්නේ, අම්මා හිත ඇතුලේ දෙන්නේ. අන්න ඒ වගේ. බාහිර නම් සියල්ලම බාහිරයි. සිතට බාහිර සියල්ලම බාහිරයි. තමන්ගේ රූපෙත් බාහිරයි. රූපෙත් අපි හිතන එකක්. අපි හිතන මේ රූපේ මම කියලා. අපි හිතනවා මේ රූපේ සම නිම. අපි හිතනවා මේ රූපයක් තියෙනවා කියලා. ඇත්තට මෙතන තියෙන සංඥානේ. මෙතන තියෙන සංඥාවක්. මෙතන අපි සත්‍ය දකිනකොට අපි ගොඩාක් මේ ධර්මයේ පිරිසුදු කරා. හොඳට ඒ ධර්මය අසන්න. සබ්දේ සංඥාවක්. වර්ණේ සංඥාවක්. හැම අරමුණම සංඥාවක්. සංඥාවේ දැන ගැනීම විඥානයක. එතකොට මේ හැම සංඥාවක්ම පෙර සංඥාවකින් තමයි එතකොට අපි මේ දන්නේ. එතකොට අපි දැන් මේ අරමුණ එනකොටම අපි කියනවානේ මේ පොත කියලා. එතකොට පොත කොහෙන්ද ආවේ? පොත කියන්නේ අපි කලින් දත්ත දැනුමක් කියන්නේ. ඒ කියන්නේ පෙර සංඥාවක්. එතකොට පෙර සංඥාවකින් තමයි මේ දැන් මේ දැනගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතන සංඥාව නේද මේ වේදනා කියන්නේ? මේක විඳීම. විඳීම කියන්නේ මෙතන ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ස්පාර්කේ. ඒක තමයි අරමුණ එන ద్వාරෙන් එන්නේ. ඒ පොත්තේ මේව ద్వාරෙන් එන්නේ නැහැ. ద్వාරෙන් එන්නේ හැඩතලයක් කියන එක. ඒක දකින්න මුලින්ම බාහිර ආයතන මොනවද? අභ්‍යන්තර ආයතන මොනවද? ඒතර මුලින්ම දකින්න මේ අසකන දිවනාසය කියන මේ ආයතන වලින් ద్వාර වලින් එන්නේ සම්මුති නාම මුකුත් නෙමෙයි, හැඩතල පමණයි. හරියට මේක අර ඔබට ලේසියෙන් දැන් පුළුවන් ඔබට හිතට වදිනවා මේ කිරණයක් වගේ කිව්වහම. මොකද ඒක නූතන වචනයක් නේ භාවිත කරන්නේ. එතකොට මේ කිරණයක් වගේ එකක් නෙමෙයි ඉන්නේ දැන්. වර්ණ කිරණයක්, ශබ්ද කිරණයක්, තරංගයක් වගේනේ. එතකොට මේව තරංග විදිහට නේ හැමදේම අද මේව විද්‍යාවේ හඳුන්වන්නේ. තාපේ තරංගයක්. එතකොට මේ හැම එකම පෙන්වන්නේ එකම ස්වභාවයකින්නේ. එතකොට අපිට පේනවනේ මේ ශබ්දේ, ගන්ධේ, වර්ණේ පව දැන් බුදුන් වහන්සේ සේරම් පෙනෙන රූප කලාපවල සුද්දාෂ්ටකේ. ඒතර ඔක්කොම එකම ස්වභාවයක. ඒ කියන්නේ සත්‍යයටත් අභිභවාගිය අපි පෙන්වන්නේ මේ වගේ ස්වභාව ටිකක්. අපි මේ ඉදිරිපත් කරපු පය 14 දේශනේ ඊටාම වැදගත්. මේ හැම දෙයක්ම ලියන්න මේ දේශනේ ඔබට පෙන්වන්නයි හැමදෙම කරේ. ඒක ඔබට ඊටාම වැදගත්. ඒක කොටස් වශයෙන් ඉදිරිපත් කළේ කිසිම කෙනෙකුට පය 14ක් එක දිගට අහන් ඉන්න බෑ. ඒක නිසා ඔබට ඒ අභිඥාවෙන් දැකිය යුතු කාරණා කියන ඒ දේශනා, ඒ නාම රූප පරිච්ඡේද ඥානයි කියන දේශනා, ඒ නම් දෙකෙන්ම හැඳින්වුවේ ඒ පය 14 කරපු දේශනාවමයි.
ඉතින් ඒවා තමයි 1 2 3 කියලා ඔබට ඒ සකස් කළා ඒ ඒ කඩලා ඉදිරිපත් කළේ එක දිගට පැය 14ක් කිසිම අපිට ඉදිරිපත් කරන්නත් මේ පැය 14ක් එක දිගට එහෙම ඉදිරිපත් කරන්න හැකියාවකුත් නැහැ විශාල ප්‍රමාණයක් එකට යනවා ඩේටා ප්‍රමාණයකුත් යනවා එහෙම දාන්නත් බෑ YouTube වලට එහෙම එක දිගට දාන්න හැකියාවකුත් නැහැ ඒක අසන්න හැකියාවකුත් නැහැ ඔබට ඒවා එතකොට අපහසු වෙනවා ඒක ගන්න ඔබට පහසු වෙන්න මේ කෙටි කරලා ගත්තාම තමයි ඒ නිසා තමයි ඒක 24කට කොටස් ආවේ ඒ 24කට එන්න හේතුව ඒවා භාගයට වගේ ගොඩක් අඩු වෙනවා විනාඩි 40 විනාඩි 30 තව සමහර ඒවා අනිත් පෙර එකෙනුත් පොඩි කෑල්ලක් එක්කයි යන්නේ මොකද ගැළපීම පෙන්වන්න ඕන නිසා එතකොට අන්නේ එවැනි සකස් වීම නිසා තමයි ඒක කොටස් 24කට ආවේ ඒක ඉතාම වැදගත් අපි දකින්නේ ඒක නිවන් දකින්න පැකේජ් එකක් වගේ මොකද මේ නිවන් මඟ පූර්ව භාග ප්‍රතිපදාව තමයි මුළු සමාජයටම වැදගත් වෙන්නේ මේ නාමයේ රූපය වෙන් කරගන්නේ නාම රූප වෙන් කර ගන්නවා කියන්නේ මාර්ය භූමියට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතින් මේ පෘථග්ජන මිනිස්සයා කියන්නේ බාහිර ඇත්ත කරගත්ත මේ මිත්‍යාවට රැවටුණු කෙනා. මිත්‍යාවෙන් ගලවන්න නම් මෙන්න මේ විශාල දැනුමක් එයාට දැනගන්න අවශ්‍යයි. එයාට දැනගන්න අවශ්‍යයි මේ එයා හැම කෙනෙම අසරණයි. හැම කෙනෙම මේ සත්‍ය නොදන්නකක් අසරණයි. ඉතින් මේ හැමෝටම දැනගන්න ඕනි මේ අසරණකමේ මිදෙන්න මොකද්ද ඇත්ත කියන්නේ. ඇත්ත කියලා දැනගත්ත කෙනාටනේ ඊට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන විචිකිච්ඡාව සැකයක් නැතුව මේකම තමයි ඇත්ත කියන එකට එන්නේ කියලා ලැබෙන්නේ. ඉස්සලා දැනගන්න එපා මොකද්ද මේ ඇත්ත කියලා පණිවිඩය ගන්න එපා. අනේ ඒකට තමයි අපි මේ පැකේජ් එකක් විදිහට තමයි ඇත්තට මේක ඉදිරිපත් කළේ. මේ සියල්ලම හෙලිකල යුතුයි කියන එක. දැනගත යුතුයි කියන එක හැමෝම. බාහිර ඇත්තක් නොවෙන්නේ කොහොමද කියන එක. ඒකට තමයි උත්සාහ කරේ එතන ඒ අහිංසක උත්සාහයක් බැලුවා. ඉතින් සත්‍ය තමයි වැදගත් වෙන්නේ ඔබ දැනගන එක. මෙතන පූර්වභාග ප්‍රතිපදාව තමයි මේ දර්ශන සමාපත්තියේ සත්‍ය දැනගන එක. බාහිර ඇත්තක් නෙවෙන බව. අපිම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නාමයන් අපි ඇසුරු කරන්නේ කියන්නේ. මේකේ ඒකේ ඊට පස්සේ තමයි ඒක දකින්න ඕනේ. ඒකේ ගැඹුර. ඒක තමයි අපි අත්‍තර මේ දස ඥානවල තියෙන මේ පැත්ත. ඒ කොටස් ටික තමයි අත්‍තරම අපි ධර්මයේ කොයි විදිහට කතා කරත් මේ පරයය කොයි විදිහට කතා කරත් එකම දේ අදහස් දක්වනකොට එකම දේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ උද්‍යවයනි කියන්නේ මේ ඇති වෙන එක දකින්න උදේ කියන්නේ වය කියන්නේ ඒක ඒ සත්‍ය ඇති වෙන නැති වෙන සත්‍ය දකින්න. එතකොට දැන් මෙතනදී ඔබට දැන් සාමාන්‍ය ඕනම කෙනෙක් කියන්නේ බාහිර ඇත්ත කරගන්නේ. එතකොට එයා එන්නේ අසෘතවත් පෘථග්ජන තැන ඉන්නේ. එතකොට එයා බාහිර ඇත්ත කරගත්ත තැන බාහිර නැති වෙනවා කියන්නේ. දැන් බාහිර යාට සම්පූර්ණයෙන්ම එයා හිතන දේ බාහිර නොවන බව එයා දැනගන්නවා. නාම රූප දෙක හඳුන ගන්නකොටම බාහිර රූපේ අඳුර ගන්නවා බාහිර මහා භූත නෙමෙයි අපි දකින්නේ කියලා රූපේ අඳුර ගන්නවා රූපේ අඳුර ගන්නවා කියන්නේ අපි උපාදාය රූපයක් දකින්නේ ඒක සිතක් උපාදාය රූපයක් කියන්නේ මේ සිතක හට ගන්න එක ඒක බාහිර නෑ ඒතර බාහිර හතර මහා භූත කියන්නේ ඒ මහා භූත නෙමෙයි අපි දකින්නේ උපාදාය රූපයක් එතකොට මේ උපාදාය රූපේ ඇසුරු කරන්නේ අපි ඒකයි චත්තාරෝච මහා භූතහරං චතුන්නංච මහා භූතහරං උපාදාය රූපං රූපං වදේති කිවි. අපි උපාදාය රූපයක් තමයි රූපය කියලා හඳුනලා තියෙන්නේ. ඒක අපි හදාගත් එකක්. අපි හිතන් ඉන්නවා අපි බාහිරයි කියලා ගැට. අපු නමුත් අපි හිතන් ඉන්නවා මිසක් අපි බාහිර තියෙන එකක් නෙමෙයි ඇසුරු කරන්නේ. සිතුවිල්ල සම්මුති නාමයක්. ඒකයි ඒක නාමීය රූපයක් කියන්නේ ඒකයි නාම රූප වෙන්නේ. මේ හැම එකම හොඳට ගැළපෙලා ඉතින් අපිට ලියා ගන්නයි ඕනේ. දැන් ඔබට හොඳට පැහැදිලිව නිර්මල වැහෙන ලැබෙන ශ්‍රී සද්ධර්ම. ශ්‍රී සද්ධර්මය කියන්නේ මේ තමන්ට ඕන විදිහට අර මේ කන බොන හැටි ඔය අපි දකිනවනේ දැන් සුභ සාධන සංගමේ අර දේශනා වගේ තමයි සමහර දේශනා අයව ශ්‍රී සද්ධර්මය නෙමෙයි. නාම රූප අන්ත දෙක පෙන්නලා මිදෙන හැටි පෙන්නන තැන විතරයි ශ්‍රී සද්ධර්මය තියෙන්නේ. බාහිර ඇත්ත නොවන බවත් සිතේ හට ගන්න බව සිතත් ඇත්තක් නොවන බව දැකීම තුළ මේ දෙකේ මිදීම තුළ ඒත් බාහිරුත් මිදිලා සිතනුත් මිදෙන තැන්ට ඒ සාන්ත සුවයකට මේ දුකෙන් මිදෙන තැන්ට යන එකයි ශ්‍රී සද්ධර්මය. ඒ දේශනයේ ශ්‍රී සද්ධර්මය. රූපය නාමය අන්ත දෙක පෙන්වලා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්වලා මජ්ජේ ඥානං කියන තැනින් කවුරු හරි ධර්ම දේශනා කළොත් විතරයි ඒක ශ්‍රී සද්ධර්මයක් වෙන්නේ. ශ්‍රී මුඛයෙන් පිට වුණු ශ්‍රී සද්ධර්මයක් කියන්නේ
බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු සද්ධර්මයට. ඒ ධර්මතාවයේ ලෝකෙට පෙන්වන එකයි ධර්මය කියන්නේ. එහෙම නැතුව ඔබ අදහස් අසන්න ලැබෙන ඔබට අමුතු විදිහේ විවිධාකාර විදිහේ සුරංගන කතා දිවි ලෝක යන කතා අමුතු විදිහේ ඒවා ඔබට අහ ලැබෙනවා. ඒවා ශ්‍රී සද්ධර්මය කියලා හඳුනන. හැබැයි ඒවා අන්තයක් තුලයි ඉන්නේ. අන්තයක් ඇත්ත කරගෙන කියන බණ ඇත්තටම ධර්මයේ බුද්ධ ධර්මයට අනුගත නැහැ. බුද්ධ ධර්මයට ඒක අනුගත වෙන්නේ නැහැ. අපිට ඒක පෙන්වන්න සිද්ධ වෙනවා ඔබට. මොකද ඔබ රැවටෙනවා. හරි ලේසි ඔබේම සිත ඇතුලේ තියෙන දෙයක් ඒ කියන්නේ ඔබම අවුස්සලා ඒ දේ ඇත්ත කරගෙන දරුව ඇත්ත කරගෙන මේ දරුවා මෙහෙම කිය කිය එහෙම ලේසි ඒක හැම ආගමකම එවැනි ධර්ම දේශනා කරන හැම ආගමකම කියන ධර්මයේ ශ්‍රී සද්ධර්මය වෙන්නේ නැහැනේ. ඉතින් ඕනම ආගමකම කියන දේ දිහා බැලුවම අපිට තේරෙනවා නේ ආගමකම බාහිර ඇත්ත කරගෙන මේ අම්මා පව් මේ දරුවා පව් මේ මෙහෙම මේව හැමෝගෙම දුක මාකටිං කරනවා වගේ දෙයක් නේ දුක ගැන කතා කරන එක. එහෙම දුක ගැන එහෙම බාහිර ඇත්ත කරගෙන බාහිර දුක ගැන කතා කරා කියලා ඒක නිවන් මාර්ගක් වෙන්නේ නැහැ. ඒක එහෙම අද බණ ඔබට ගොඩක් අහන්න ලැබෙනවා. ඒවනේ ගොඩක් ප්‍රචලිත වෙන්නේ. මේ සත්‍ය ධර්මයේ එහෙම කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. සත්‍යයෙන් ඔබට වැදගත් වෙන ඔබ කවදා හෝ දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය දැනගත්ත දවසටනේ. අපේ ජීවිත කාලය හරිම කෙටි. බොහොම පොඩි කාලයක් අපිට තියෙන්නේ. අපි මේ වගේ ගොඩාක් කතන්දර අහන කාලේ ගත කරලා අපිට සත්‍ය අහන්න වෙලාවක් නැති වෙයි. අපේ කාලේ ඒවට අපි අබ්බැහි වෙයි. අපිට පේන ගොඩාක් අය මේ Facebook එකේම අපිට පේනවා. දැන් මේ බණ කියන විවිධාකාර විදිහට බණ කියන අපේ භික්ෂුණාංශලත් ඉන්නවානේ. එතකොට සමහර අයට ධර්මය අවබෝධ වෙලා ධර්ම දේශනා කරන සමහර අය අවබෝධයක් නැති නිසා අර විදිහට ධර්ම දේශනා කරන. අනේ මේ අම්මා පව් අනේ මේ දරුවා පව් කියලා මේ බාහිරේ ඉඳගෙන බාහිරේ ඇත්ත කරගෙන බාහිරත් එක්ක ඉන්නවා. ඉතින් ඒවට ඇඟිලි දික් කරනකොට ඒක නෑ වැරදි වෙනවා. කිව්වොත් ඒක වැරදි වෙනවා. ඇත්තටම එහෙම සමාජයත් එක්කලා එහෙමනේ කියන්න බෑනේ අපිට. අම්මා පවුනේ ඇත්තටම දරුවා පවුනේ. ඉතින් එතකොට ඒ කියන දෙයට අපිටත් එහෙම කියන්න වෙනවනේ. එතකොට එහෙම කිව්වයි කියලා ඒ සිද්ධා සද්ධර්මයේද? එතන සිය සද්ධර්මයේ නෑ නේද? ඇයි? එතන ඉන්නේ බාහිර ඇත්ත කරගෙනනේ. මේ බාහිර ඇත්තක් නොවන බව බාහිරෙන් මිදෙන්න කියන ධර්මයක් කළ ඇති වෙනස බලන්න. ශ්‍රී සද්ධර්මය අඳුනගන්න. හැම ආගමකම අම්මා පව් කියලා කියනවා. දරුවා පව් කියලා කියනවා. අපිට අහන්න ලැබෙනවා මේ සමහර නෝ ඉතින් එහෙම කියන්න හොඳ නැහැ. අපි අනිත් ආගම් වලටත් ගරු කරන්න ඕනි. මිනිස්සුනේ හැමෝම මිනිස්සයෝනේ මේ මිනිස්සයෝනේ කවදා හරි සත්‍ය අවබෝධ කරන්නේ. ඉතින් මේ මිනිස්සු කියලා අපිටත් අවබෝධයි. ඉතින් අපි හැමෝටම එහෙම කාටවත් එහෙම නරක සිතක් අපිට නැහැ. අපි කියන්නේ අසරණකමයි තියෙන්නේ ඒ තුල දුකට වැටෙන්නේ ඔබමයි කියන එක. ඔබ මේ ධර්මයේ දකින්න නිරවුල්. අපි මේ වචන ටික විතරක් කියමු. නමුත් මේ ධර්මය හරි දුර්ලභයි. ඒ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ දකින්න. මේ තරයි ඔබගේ සුගතිය තියෙන්නේ. බාහිර ඇත්ත කරගත්ත තර සුගතියක් නැහැ. එතනින් මිදෙන්න ඕනේ. හොඳයි ඔබ මේ ධර්මයේ තසන්න. නමුත් ඒකට ඇබ්බැහි වෙන්න එපා. සත්‍ය කරා යන්න. සත්‍ය දකින්න. සියල්ලේ මිදුණු තැන සියල්ලට කම්පා නොවන තැනයි සත්‍ය තියෙන්නේ. එහෙනම් අපිට කියන්න ඕනේ ඇත්තටම ඔබගේ බාහිර ඇත්තක් නොවන බව ඔබ දකිනකොට තමන්ගේ ළඟම වටිනාම දේවල් පවා තමන්ට ඇත්තක් නොවන බව දකිනවා. තමන් ඇසුරු කරන්නේ නාමයක් කියලා. ඒ සංඥාව බව. ඒකට ඒ එන හැම දෙයකම හැම අරමුණකම හැම නිමිත්තකම සත්‍ය දකිනවා කියන්නේ. නිමිත්තක් වෙන්නේ නැහැ. අය පොත කියන්නේ නිමිත්තක්. දැන් පොත ඇත්තක් නොවනකොට නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. වැටුණාද ඒ කාරණා? දැන් පොත කියන්නේ නිමිත්තක්. දැන් පොත සම්මුති අපි හිතින් හදාගෙන මේ සංඥාවට විතර කරලා දැනගන්නවා කියනකොට එතකොට වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයෙන්නේ මේ නාමය හැදෙන්නේ. හොඳට බලන්න දැන් විඥානේ දැනගැනීමේ එන්නේ කොහෙන්ද වේදනා සංඥා සංකාර. තොල් වේදනා සංඥා සංකාර කියන 아무තු දෙයක් නෙමෙයි.
ඒ තමයි මේ වර්ණ හැඩතලයක අරමුණක් සිතට එනකොට හැඩතලයක් එනකොට අපි කියන ඒ පොත කිය. පොත කියලා කියන එකම තමයි වේදනා සංඥා සංකාර ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන්නේ ඒක තමයි පොත කියලා කියන්නේ මේ ස්කන්ධයක්. ඒයි පොත කියන්නේ අපි හදාගත්ත නමක්. ඒක ස්කන්ධයක්. ඒකමයි උපාදාය රූපේ කියන්නේ. ඇයි? ඒක අපි හදාගත්ත රූපේ එකයි කියලා අපි හදාගත්ත රූප සංඥාවක්. පොත කියලා. පොත කියලායි අපි කියන්නේ. මෙතන තියෙන්නේ අපි කියන දේ නාමයක් නැතුව ඔබට කියන්න බෑනේ. ඔබ නාමයක් නැතුව ඔබට ওই දෙන එන අරමුණ ඔබ නාමයක් නේ කියන්නේ. කෙරීම කියන්නේ කො පොත මේසේ නාමයක් නෝ කියන්නේ. එතන නාමයක් නැති රූපයක් ඔබට හම්බ වෙන්නේ කොහොමද? අන්න නාමයේ රූපය වෙන් වෙන තැන. නාමයක් තියෙන රූපයක් තමයි අපි හැමතිස්සෙම අසුරු කරන්නේ. එතකොට නාමයක් තියෙන රූපයක් පොත. පොත කියන එක රූපයක් තියෙන. එතකොට පොත කියන්නේ නාමය. බාහ නාම රූප දෙයක් තමයි අපි අසුරු කරන්නේ. උදාහරණයක් අපි ගත්තාම ඒක අනිත් ඒවා දැන් හැම එකම දකින්න ඕනේ. ඔකොට දරුවා කියන්නේත් එතකොට ඒක වෙනවා. එතකොට ඉර කියන්නේත් එහෙම වෙනවා. හඳ කියන්නේත් එහෙම වෙනවා. ඉර හඳ මේ කිසිවක් ඒකයි බුදුන් වහන්සේක පෙන්නනවා මේ ඔය ප්‍රථම නිබ්බාන සූත්‍රයේ ඉතාම වැදගත්. ඉතාම වැදගත් මේ ඉර හඳ කියලා දෙයක්වත් නැති බව කියන ලෝකේ මහා මේකේ තවත් ගැඹුරට යනවා මේ ධර්මයේ. ඉස්සර මෙතනට අපි යමුකෝ. ඔය කියන තැනට අපි යමුකෝ. ඔය කියන තැනට ආව අපිට පේනවනේ දැන් උපමාව පේනවනේ. බාහිර පොත කියලා දෙයක් නැතිනකොට දැන් පොත කියලා දෙයක් බාහිරින් එනවා කියන්නේ නාමයේ රූපය ගැට ගැහිලානේ තියෙන්නේ. අයි පොත කියන්නේ නාමයක්. නමුත් ඔබ රූපෙකුත් තමයි පෙන්වන්නේ. එතකොට නාම රූපයක්. එතකොට නාමයේ රූපය ගැට ගැහිලායි තියෙන්නේ. හැබැයි දැන් මේ ධර්මයේ දකින්න කෙනාට මොකද වෙන්නේ? බාහිර නෙමෙයි කියලා දකින්නකොට බාහිර එහෙම රූපයකට හම්බ වෙන්නේ නැහැ. එතකොට නාමේ සිතින්ම හදා ගන්නවා දකින්නකොට පොත කියන එක. දැන් පොත කියලා දෙයක් බාහිර නැති බවක් දකින්න. එතකොට නාමෙත් එහෙම පොත කියලා දෙයක් පොත දැන් නාමේ තියෙනද පොතක් නැහැ. එතකොට නාමෙත් නැති වෙනවා. එතකොට නාමයක් නැති රූපයක්, රූපයක් නැති නාමයක් දෙකෙන්ම මිදෙන දෙපැත්තෙන්. දැන් කවුරු හරි ඔබට කෝල් එකක් දීලා කිව්වොත් පොත කියලා ඔබට පොතක් මැවෙනවා. එතකොට පොත කියලා කියන්නේ ෆෝන් එකේ. එතකොට ඔබට මැවෙන්නේ පොත. එතකොට නාමයක් එනකොට රූපයක් එනවා. හැබැයි දැන් ධර්මයේ දන්න කෙනාට පොත කියලා එනකොට එහෙම බාහිර එහෙම දෙයක් නැති බව දැනකොට එයාට රූපේ නැති වෙනවා. එතකොට නාමයේ ඊට පස්සේ එහෙම දෙයක් නැති බව දැනකොට තමයි නාම නැති වෙන්නේ. දැන් ඉස්සරහට ඔබ එනකොට ඔබේ ඉස්සරහට එනවා මොකක් හරි. ඒ වර හැඩතලයක් එනවා කියනකො. එතකොට මේ පොත කියලා කියන්නකො. දැන් ඔබ පොත එනකොට පොත කියන්නේ ඔබේ ඇසිදිරි පිටු පොත එනකොට ඔබ දකිනවා නම් ධර්මයේ දැන් ධර්මයේ දන්නේ නැත්නම් කෙලින්ම ඔබ කියන මේ පොත කියලා. එතකොට ඔබ ධර්මයේ දකිනවා නම් ඔබ කෙලින්ම ඔබට අවබෝධයි එහෙම දෙයක් බාහිර නැති බව. එතකොට රූපේ එනකොටම නාමයේ පොත කියන එක එහෙම නැති බවයි අවබෝධය. එතකොට රූපෙට නාමෙ නැති වෙනවා. නාමයක් නැති රූපයක්, රූපයක් නැති නාමයක්. එතකොට ඔබ ඇසුරු කරන. ඔබ දෙයක් ඇසුරු කරොත් ඔබ ඒකේ නාමෙ නැතුව අදර ඔබ නාමයේ මේක ඔබට දකින්න පුළුවන් ධර්මය ආවෝදනකට රූපේයි නාමේ නැති වෙනවා මිදෙනවා. රාම රූප දෙක නාම රූප පච්චේ පරිග්ගා ඥානෙ කියන තැන මේ දකින්නවා. නාම රූප පරිච්ඡේද ඥානෙ කියන තැන හොඳ නුවණින් දකින්න. උතර තමයි නාමයේ රූපය වෙන්කර දැකීම තියෙන්නේ. අන්නේ නාමයේ රූපය වෙන්කර ගත්තොත් තමයි ඔබ දැන්තර බාහිර පොත බාහිරත් නැහැ. පොත සිතෙත් නැහැ. එතකොට නමුත් ඔබ දැන් සාමාන්‍ය පුහුණු වෙනකොට ඔබ එදිනෙදා මේක දකින්නකොට ධර්මයේ එන හැම අරමුණක්ම ඔබ දකින්න ඕනි. මුලින් ඔබ ඇත්තටම ඒක මුලින් ඔබ උත්සාහ කළායි දකින්නේ. ඉබේම ඔබට පේන්නේ නැහැ එහෙම. ඉබේම ඔබ හිතුවේ නැත්තම් ඔබට එහෙම ධර්මයේ පේන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඒ මුලින් ඔබ උත්සාහයෙන් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නනානේ සම්මා වායාම. ඒ සම්මා කියන්නේ කෙලිම ආරෂ්ඨංග මාර්ගයේ සම්මා කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට එනවා කියන්නේ නාම රූප දෙක දකින්න තැන. සත්‍ය දකින්න තැන. නාම රූප දෙකේ සත්‍ය නොදැන මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒතකොට සම්මා දිට්ඨියට එනවා කියන්නේ ආරෂ්ඨංග මාර්ගයේ පළවෙනි අධ්‍යයන සම්මා දිට්ඨියට එනවා කියන්නේ මෙතන බාහිරත් නැති බව දකින්න, සිතෙත් එහෙම දෙයක් නැති බව දකින්න. එතකොටම සම්මා දිට්ඨියට තමයි එන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨියට එන කෙනාට සම්මා වායාමයක් ඒක දකින්න වායම් කරන්න ඕනේ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා ආරි භූමිය එතනදි ගන්නෙ. ඒක දකින සතිය, ඒක දකින සමාධි. නමුත් එදිනෙදා දැන් මේක හතර ඉරියව්ව මේ දිනෙදා දකිනකොට සම්මා කම්මන්ත මේ වචනේ පව සම්මා වෙනවා. ඒ කියන්නේ ඔබ අවබෝධයෙන් කියන කතා කරා. බාහිර ඇත්ත කරගන්නේ.
එතකොට මේ හැමදේම බාහිර ඇත්ත කරගෙන නෙමෙයි කියන තැනට තමයි සම්මා කියන්නේ කියන්නේ. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත ඔබගේ කටයුතු, සම්මා ආජීව ජීවිතිකාව, සම්මා එතකොට සියල්ල මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. සම්මා සංකප්ප ඔබගේ සංකල්ප සියල්ලම සම්මා වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් මිදිලා අවබෝධයෙන් තමයි ඔබ කටයුතු කරන්නේ. ඒක තමයි මේ මාර්ගයට පැමිණෙන කෙනා කියන්නේ. නාම රූප දෙකේ මිදුණු ඒ සත්‍ය දකින්න කෙනා තමයි මාර්ගයට පැමිණි කෙනා. එයා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි කෙනා. පිරිසිදුවටම දකින්න. එතකොට සම්මා වායාම සම්මා සත්‍ය දකින්න වෑයම් කරන එක තමයි සම්මා වායාම. ඒ කියන්නේ ඔබ එන අරමුණ ඔබට එකපාරටම පේන්නේ නැහැ. මේක බාහිර නෙමෙයි කියලා. ඔබ මුලින් අනිවාර්යයෙන්ම හිතට පෙන්න යන්න ඕනි. උත්සාහ කරන්න ඕනි. වීරය ගන්න ඕනි. ඒ වීරය නැතුව මේ ගමනක් නැහැ. නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. ධර්මය දැනගත්ත කෙනාට ඊට පස්සේ වීරය කරන්න ඕනනේ. ඒක සත්‍ය කරගන්න. එයා ඒක සත්‍ය දකින්න වීරය කරන්නේ නැතුව ඒක වෙන්නේ නැහෙනේ. වීරයක් නැතුව මේක වෙන්නේ නැහැ. ආර්ධ වීරය තියෙනවා. ඒ කියන්නේ ආරම්භන ලද වීරය මුලින් ඔබ මේක පෙන්න යන්නේ ඒක ආරම්භන්න ඕනි. ආරම්භන ලද වීරය ඕනි. ඉතින් ඒක මේක ලෞකික ධ්‍යානවල ඒ වැදිත් ඔය ආර්ධ වීරය වචන ඔක්කොම පාවිච්චි කරන වචන විතරයි. මෙතන අර්ථය වැදගත් වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ තමන්ගේ මේ වචනේ නෙමේ වචනෙට එහා ගිය සත්‍ය කුමක්ද කියන එක. වචන ඕන තැනකට පාවිච්චි කරත හැකි. පෘථග්ජන භූමියෙත් ඔය ආර්ය අටමග එහෙම වචන පාවිච්චි කරනවා. ඒතර ආර්ය භූමියටත් ඒ විදිහටම පාවිච්චි කරනවා. නමුත් මේ වචන නෙමේ වැදගත්. වචන කියන්නේ සම්මුතියක් අපි හදාගත්ත දෙයක්. ඒක නෙමේ වැදගත්. වැදගත් වෙන්නේ අපි දකින දේ සත්‍ය දකින එකයි. සත්‍ය අවබෝධ කරන එක වැදගත්. ඒ තුල ඔබගේ දියුණුව තියෙන. දැන් ඔබ පංචේන්ද්‍රිය ධර්ම වල සද්ධා කියන සත්‍ය දකින්න තැන. ඒතර වීර්ය කියන්නේ ඔබ සත්‍ය හැම්පෝද මොහොතේම හිතට එන අරමුණෙන් අරමුණට වීර්ය ගන්නවා පෙන්නන. ඒතර ඒකම තමයි ආර්යකාන්ත සීලය. ආර්යවරු රකින සීලය. එනේන අරමුණු සත්‍ය දකින එක. ඒකම තමයි පංච උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ඇයි? උපාදානස්කන්ධේ උපාදාන කරගන්නේ. ඒතර වේදනා සංඥා සංකාර බාහිරට ගැට ගැහෙන්නේ නැහැ කියන එකයි උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ඒකම තමයි නිර්වශේෂ විරාග නිරෝධයක් කියන්නේ. අවශේෂයක් එන්නේ නැහැ. මොකද බාහිර ඉතුරු වෙන්නේ නැහැ නේද? දැන් කිසිම දෙයක් මේ එනේන අරමුණෙන් මිදෙනවා. බාහිර ඇත්තුනොත් තමයි ඉතුරු වෙන්නේ. අන්න නිර්වශේෂ විරාග නිරෝධයක් වෙනවා. බාහිර ඇත්ත නොවුණු තැන. ඒතකොට හැම වචනෙම ගැලපෙනවා. ඒ ගැලපෙන්නේ නැහැ කියන කිසිම වචනයක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිම දෙයක් මේ ධර්මයේ තුල ඉතුරු වෙන්නේ නැහැ. මේ සත්‍ය අවබෝධ කරගන්න. සියල්ලම ධර්මයට ගලවලා පෙන්නන්න පුළුවන්. ඒතකොට පංච ඉන්ද්‍රිය ධර්ම පව ඔබට නිවැරදිව දකින්න ලැබෙනවා. සද්ධා සත්‍ය දකින්න, වීරිය ඔබ එනේන අරමුණට පෙන්නනේ. සද්ධා වීර සතිය ඊට පස්සේ ඔබට ඇති වෙන සතිය. ඒ කියන්නේ අනිමිත්ත සමාධියක තමයි සද්ධා වේ සස සමාධිය කියන්නේ. මෙතන සවිතක්ක සවිචාර සමාධියක් තමයි ලෝකෝත්තර භූමියේ නිවන් මාර්ග යන කෙනෙකුට හමුවන්නේ. ඒ කියන්නේ විතක්ක විචාර අර එකම නිමිත්තක හිත තියාගන්න සමාධිය විතක්ක විචාර සමාධියක්. ඇයි මේ සිත පිට යනවා විසිරෙනවා සිත ආයිමත් සති නිමිත්ත තියාගන්න ඕ. අපි උදාහරණයක් විදිහට දැන් හැමෝම කරන එක තමයි ආස්වාස ප්‍රාස්වාසේ එතනටම හිත තියාගෙන විතක්ක ਵਿਚාරා ඒ හිත පිසි විසිරෙන එක නවත්ත ගන්න තන විතක්ක ਵਿਚාර කරනවා. කළ එක සති නිමිත්තට තියාගන්න. ඒක විතක්ක ਵਿਚාරා ඒක ලෞකික සමාධියක් තමයි එතන ඒ සති සමාධිය. නමුත් ඒක පිරිනේනවා. ඒක ආයිමත් අර විතක් යනකොට පිරිනේනවා. ඒක විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව කියලා ඒක රදාපවතින ප්‍රමාණ කාලය අනුරූපීව ඒක දියුණුව තියෙනවා. ඒතර සමාය තදාංග විදිහට යටපත් කිරීමක් කියලා පෙන්වන්නේත් ඒකයි. නමුත් සමුච්ඡේද ප්‍රහාණය කියන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ කරන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා තමයි සමතේ නෙමෙයි සමතය ආනිකය විපස්සනාවට විදර්ශනා නුවණ ඇති කර ගැනීම තුළින් තමයි නිවන් දකින්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ විදසුන් නුවණේ. අතන බුදුන් වහන්සේම තමයි ලෝකයට හෙළි කරන්නේ මේ විදර්ශනා භාවනාව. මේක තමයි විදර්ශනා භාවනාව දකින්න සමත භාවනාවේ වෙන් වෙන තැන. ඒකම තමයි නාම රූප වෙන් වෙන තැනත්. ඒකම තමයි ඇත්තටම මේ සත්‍ය අවබෝධ කරන තැන විශේෂම සම්දිස්ථානේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැන. එතනින් තමයි ඔබ සුගති පරායන වෙන්නේ. කිසිදා දුගතියකට වැටෙන්න ඉඩක් නැහැ මෙන්න මේ ටික දැනගන්න කෙනා. කොහොමද යා දුගතියකට වැටෙන්නේ? මේ සත්‍ය අසන කෙනා කොයිතරම් භාග්‍යවන්තයෙක්ද? ඊට වැඩි ෂර සම්පත්තියක් මේ ලෝකේ තියෙනවද? මේ ෂණයේ සත්‍ය දකින්නවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්න. ඊට වැඩි ෂණයේ සම්පත්තියක් මේ ලෝකේ තියෙනවද? කවදාවත් යා මායාවට රවටෙන්නේ නැහැ. කොයිතරම් වටිනවද ඒ දහම් පණිවිඩේ? කොයිතරම් වටිනවද ඔබට ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ වීම?
ඔබ කව කිසිදා දුගතියකට වැටෙන්න හේතුන මේක විශාල කතාවක් තියෙනවානේ.